ලෝකයේ රටවල් පිළිබඳව විස්තර රැගෙන එන Around the World video series එකේ දෙවන වීඩියෝ එක විදිහට online travel කතා කරන්න යන්නේ මෙක්සිකෝව ගැන. වීඩියෝ එකට යන්න කලින් online travel YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. මේ video series එක මඟ නොහැර බලා ගන්න. මෙක්සිකෝව කියන්නේ උතුරු ඇමරිකානු රටක්. ඒ ලතින් ඇමරිකානු රටවල් අතරින් තුන්වන විශාලතම රටයි. භූමියේ විශාලත්වය ගැන කතා කළොත් මෙක්සිකෝව වර්ග සැතපුම් 762,000ක් පමණ භූමියකට හිමිකම් කියනවා. ඒ ලෝකයේ රටවල් අතරින් 13වන විශාලතම රට වෙනවා. මෙක්සිකෝවේ අගනගරය වන්නේ මෙක්සිකානු නගරයයි. මෙක්සිකෝවේ මුළු ජනගහනය මිලියන 129ක් පමණ වන අතර ඒ ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් අතරින් 10වන ස්ථානය හිමි කරගන්නවා. එහි ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාව වන අතර භාවිතාවන මුදල් ඒකකය වන්නේ මෙක්සිකානු පෙසෝ. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් විසින් මෙක්සිකෝව පාලනය කරනු ලබන අතර ප්‍රාන්ත 32කින් සමන්විත වනවා. එක්සත් ජනපදය සමග උතුරු මායිම පුරා පොදු දේශ සීමාවක් පවතින මෙක්සිකෝව බටහිරින් හා දකුණින් පැසිෆික් සාගරයෙන්ද නැගරහිරින් මෙක්සිකානු බොක්කෙන් හා කැරබියානු මුහුදෙන්ද මායිම තිබෙනවා. මෙක්සිකෝව විසින් පැසිෆික් සාගරයේ ට්‍රේස් මරියස් කොසුමෙල් සහ තවත් දූපත් සමූහයක් පාලනය කරනවා. මෙක්සිකෝව පිහිටා ඇත්තේ ක්‍රියාකාරී ගිනිකඳු හා නිරන්තර භූකම්පන ක්‍රියාකාරකම් සහිත කලාපයක වන අතර එය පැසිෆික් රින් ඔෆ් ෆයර් ලෙස හඳුන්වනවා. එහි ඉහළම ගිනිකඳු මුදුන වන ඔරිසාබා මෙක්සිකෝවේ උසම ස්ථානය වන අතර එය අඩි 18,406ක් වනවා. මෙක්සිකෝ නගරයේ ගිනිකොන දෙසින් අඩි 17,930ක් උස සක්‍රීය ගිනිකන්දක් වන පොපකැට පෙටල් ගිනිකන්දද පිහිටා තිබෙනවා. මෙක්සිකෝවේ ප්‍රධාන වශයෙන් ආර්ථිකය ආහාර සහ බීම වර්ග, දුම්කල, රසායනික ද්‍රව්‍ය, යකඩ සහ වානි, ඛනිජ තෙල්, රෙදිපිලි, මෝටර් රථ සහ සංචාරක කර්මාන්තය මත රඳා පවතිනවා. ඒ වගේම මෙක්සිකෝව ප්‍රධාන වශයෙන් වටිනා ලෝහයක් වන රිදීද, එළවලු සහ පළතුරු ලොව පුරා අපනයනය කරනවා. ලෝකයේ ප්‍රධානතම ජෛව විද්‍යාත්මක විවිධත්වයකින් යුතු රටක් වන මෙක්සිකෝව විශාල කාන්තාර, නිවර්තන වැසි වනාන්තර, කඩලාන වගුරබිම් සහ විශාල සංඛ්‍යාවක උරගයින් සහ ශීරපායින්ගෙන් සමන්විත රටක් වනවා. ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රධාන ස්ථාන කිහිපයක්ම මෙක්සිකෝවේ තිබෙනවා. එයින් ප්‍රධානතම ස්ථානයක් වන්නේ චිචින් ඉත්සා. එය නවලෝක පුදුම හතෙන් එකක් වන අතර මෙක්සිකෝවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත්ම සංරක්ෂිත මායාවරුන්ගේ අඩවියක් වනවා. සෑම වසරකම මිලියන 1.2කට අධික සංචාරකයන් පිරිසක් මෙය නැරඹීමට එන අතර මෙය යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුමයක්ද වෙනවා. මෙක්සිකෝවේ තවත් සුන්දර ස්ථානයක් වන්නේ ඇකුමල් මුහුදු තීරය. මායාවරුන්ගේ භාෂාවෙන් ඇකුමල් යනු කැස්බෑවුන්ගේ ස්ථානය. සෑම වසරකම මුහුදු කැස්බෑවුන් විශාල සංඛ්‍යාවක් විතර දැමීමට මෙම වෙරළ තීරයට පැමිණෙනවා. බොහෝ සංචාරකයින් මෙහි පැමිණෙන්නේ නොගැඹුරු කලපුවේ කැස්බෑවුන් සමග පීනීමටයි. කොපර් කැනියන්. මෙය වයඹ දිග මෙක්සිකෝවේ වෙන වෙනම ආගාධ 6කින් සමන්විත ආගාධ සමූහයක්. මෙම ආගාධ පද්ධතිය ඇරිසෝනාහි ග්‍රෑන්ඩ් කැනියන් වලට වඩා විශාල හා ගැඹුරුයි. කඳු නැගීම, බයිසිකල් පැදීම හෝ අශ්වයින් පැදීම මගින් මෙම ආගාධය ගවේෂණය කළ හැකි වුවද වඩාත් ජනප්‍රිය ක්‍රමය වන්නේ දුම්රිය මගින් යාමයි. ඒ වගේම මෙම කොපර් කැනියන් කඳුකරය ආදිවාසීන් විශාල සංඛ්‍යාවකගේ වාසස්ථානයද වනවා. ඉස්ලා මැරියටස්. මැරියටස් දූපත් යනු මෙක්සිකෝවේ වෙරළට ඔබ්බෙන් පිහිටි ජනාවාස නොවූ කුඩා දූපත් සමූහයක්. දිවයිනේ බහුල සමුද්‍ර ජීවීන් සිටින අතර ස්නෝකලින් සහ ස්කූබා කිමිදුම් සඳහා ජනප්‍රිය ස්ථානයක් වනවා. මෙහි ඉතාමත් පුදුමාකාර පාෂාණ හා ලෙන් නිර්මාණය වී ඇති අතර සැඟවුණු වෙරළ හෙවත් ආදර වෙරළ නමින් අන්වර්ථය වූ ලෙන් ගුහාවක් සංචාරකින්ගේ ඉමහත් ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. අද වන විට මෙම දූපත් ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර ඇති අතර සංචාරකයන් දූපත් වෙත ප්‍රවාහනය කිරීමට අවසර ඇත්තේ සමාගම් කිහිපයකට පමණයි. වොහාකා. වොහාකා යනු
දකුණු මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටා තිබෙන සුන්දර යටත් විදුලි රාජ්‍යයක්. මෙක්සිකෝවේ වෙනත් බොහෝ නගරමෙන් නොව ඔහාකා බොහෝ දුරට සංවර්ධනය නොවු සාම්ප්‍රදායික මෙක්සිකානු නගරයක් ලෙස පවතිනවා. ඒ විශාල දේශීය සංස්කෘතියක් විචිත්‍රවත් කලා සහ ශිල්පීය දර්ශන වර්ණවත් උත්සව රසවත් දේශීය ආහාර වලින් පරිපූර්ණ වූ ආකර්ෂණීය නගරයක් වෙනවා. මෙම ආකර්ෂණීය ඔහාකා නගරය මෙක්සිකෝවේ යුනෙස්කෝ ලෝක උරුම 34 න් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඉතින් අද වීඩියෝ ගැන මොකද ඔයාලා හිතන්නේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔන්ලයින් ට්‍රැවල් channel එක subscribe කරලා දිගටම රැඳී ඉන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. සුබ දවසක්.